මගේ පන්තියේ පෙරපාසල් ළමයි 31 දෙනෙක් ඉන්නවා. දහවල් විවේක කාලයේදී මම ඒ අයත් අරන් සෙල්ලම් මිදුලට ගියා. කුඩා ළමයින්ගේ ආරක්ෂාවට එතන දැල් ගහලා වට කරලා තියෙන්නේ. මගෙත් එක්ක තව ටීචර් කෙනෙකුයි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ චන්ද්‍රාවතිත් හිටියා. අපි ඇතුළට ගියා. ළමයි 4 දෙනෙක් මේරිගෝවට ගියා. අනෙක් ළමයි එක්ක මම බැම්ම අයිනේ හිටියේ. එතකොටම බැම්මට එහා තිබුණු ලොකු ගහක් කඩාගෙන අපි ඉන්න තැනට වැටුණා. ළමයි 4 දෙනෙක් අතුවස්ස හිර වෙලා හිටියා. යයි ගහක් කඩා වැටීමෙන් මිය ගිය මොහමඩ් සයින් ස්විනමති පස්හැවරදි දරුවාගේ මරණ පරීක්ෂණයේදී පන්තිභාර ගුරුවරිය වන ෆාතිමා ෆයිසාල් පසායා පැවසුවාය. ගම්පොල නගරයේ ඇති ජාත්‍යන්තර පාසලකදී මෙම ඛේදනීය අනතුර සිදුව තිබුණි. පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා පන්ති මේ පාසලේ පවතින අතර ABCD වශයෙන් පෙර පාසල් පන්ති 4ක් පවතී. එයින් D පන්තියේ සිසුන් මතට මේ ගස කඩා වැටී තිබේ. මේ අනතුරින් තවත් සිසු සිසුවියන් 3 දෙනෙකු රෝහල්ගත කර තිබුණි. ගම්පොල ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් කැකුලන්දර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ධනපාල මහතාගේ සාක්ෂි මෙහෙයවීම මත ගම්පොල රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ මැදිවක මහතා විසින් මේ අනතුර සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණය පැවැත්විය. එහිදී තවදුරටත් සාක්ෂි දුන් පන්තිභාර ගුරුවරිය මෙසේද පැවසුවාය. කඩා වැටුණු ගහේ අත්තක් වැදිලා මමත් බිම වැටුණා. ගහ වැටුණට පස්සේ ළමා උද්‍යානයේ දොරවලුත් වැහිලා ගියා. ළමයි දෙන්නෙක් සිහි නැතිව වැටිලා හිටියා. අපි එකතු වෙලා ගස තිබුරු දැල්වලට උඩින් ළමයින් පිටරට අරන් දුන්න. පස්ස සියලු දෙනාගේ සහයෝගයෙන් ළමයි ගම්පොල රෝහලට අරන් ගියා. මියගොස් තිබෙන්නේ මගේ වැඩිමල් දරුවායි. මෙහිදී සාක්ෂි දුන් මියගිය දරුවාගේ පියාවන මොහමඩ් හම්සා මොහමඩ් අස්රි මෙසේ පැවසීය. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මියගිය පුතා මගේ වැඩිමල් එක්කෙනා. පෙර පාසලට බාර දුන්නේ මේ අවුරුද්ද ජනවාරි 17 වෙනි දිනයි. මගේ අයියාගේ දරු දෙන්න මේ පාසලට තමයි යන්නේ. ඒ අයත් එක්ක ගෙදර ඉඳලා උදේ පාසලට ත්‍රිරෝද රථයකින් එවනවා. විවේක වෙලාවට මේ විදියට සෙල්ලම් කරන්න දරුවෝ එක්ක යන බවත් අපි දන්නවා. මියගිය දරුවාගේ ලොකු තාත්තා වන මොහමඩ් හසීම් මෙසේ සාක්ෂි දුන්නේය. මගේ එක දරුවෙක් මල්ලිගේ දරුවාගේ පන්තියේ තමයි ඉගෙන ගන්නේ. අනෙක් ලොකු පුතා වෙන පන්තියක ඉගෙන ගන්නේ. එයාට උණ හැදිලා කියලා මට පාසලෙන් දැනුම් දුන්නා. මම එයා ගන්න පාසලට ගියා. එතකොට මට ඇහුණා පහළ පෙර පාසල පැත්තෙන් විශාල ශබ්දයක්. මම ඒ පැත්තට දුවගෙන ගියා. මම දැනගත්තා ළමයි උඩට ගහක් කඩා වැටිලා කියලා. මගේ දරුවා එතන හිටියා. එයාට සුළුතුවාල වෙලා හිටියේ. මම මල්ලිගේ දරුවා හෙව්වා. එතකොට දැනගත්තා එයා ගම්පොල රෝහලට අරන් ගියා කියලා. ඉක්මනට බයික් එකේ නැගලා රෝහලට ගියා. ඒත් ඒ දරුවා මිය ගිහින් කියලා දැනගත්තා. මරණ පරීක්ෂක නලින් මැදිවක මහතා අනතුර වූ ස්ථානයේ කළ නිරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අඩි 70ක් උස මේ කුඩු දැවුල ගස වැටීමේදී එය තවත් ගසක වැදී එය ළමයි සිටින පැත්තට හැරී ඇති බවයි. ගස තිබූ අඩි 9ක් උස අනාරක්ෂිත පැතිබැම්ම නිසා එම ගසේ අඩි 22ක කොටසක් පමණ ළමයි සිටින දෙසට වැටීම නිසා සිදුවීමට ගිය විශාල හානියක් වැළකී ගොස් ඇති බවද හෙළිවෙයි. මෙහිදී මැදිවක මහතා පාසල් බලධාරීන්ට දන්වා සිටියේ කුඩා ළමයින් සිටින ස්ථානයක අවට අනතුරුදායක තත්වයන් ගැන අවධානයෙන් සිටින ලෙසයි. එම ස්ථානයේ ඇති අනෙකුත් අනතුරුදායක ගස් ගැන විමසිලිමත් වෙන ලෙසද පාලනාධිකාරියට අවවාද කළේය. දරුවාගේ මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පොල රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී සචින්ත රණතුංග මහතා සඳහන් කළේ ගස වැටීමෙන් හිසට සහ මොළයට වූ හානි නිසා මේ මරණය සිදුව ඇති බවයි.